පුරවැසි අරගලයකදී සතම් පාට පුවරු වැකි පමණක් නෙවේ ඉන්න ඔබට පුරවැසි අරගලයක තිබෙන අභිප්‍රාය දේශපාලනික මානයන් සහ ජය ගැනීමකින් පසුව එළඹෙන මොහොතකදී පවතින අර්බුදයන්ට මුහුණ දී අර්බුදයන් විසඳාගත හැක්කේ කෙසේද යන්න දේශපාලනික දෘෂ්ටි කෝණයකින් විමසා බැලිය යුතුය ගෝඨා ගෝගමට එන පුරවැසියන්ට ඒ වටහා දිය යුතුය නව නිර්මාණ වලට මේ රජය බයයි ඒ නිසාමයි 88 89 කාලේ වෙච්ච අරගල වලට වඩා මේ 20 වෙන සතවර්ෂයේ මේ 22 වෙන අරගලයේ නිදහසේ අරගලයේ ලස්සන වෙලා තියෙන ඒ නිසා මං හිතන්නේ මේ රජයට දැන් නම් මේක දාලා යන්නම් වෙනවා ඇයි අපි මේ ගරු ජනාධිපතිතුමා ප්‍රමුඛ රජයට ඉල්ලා අස්වෙන්නේ කියන දේ ඔබගේ බත්පත නැති වෙච්ච දවසට තීරෙයි අපේ රටේ ව්‍යවස්ථාව පරිශීලනය කරන්න අපි දවස 30 Facebook ඉන්න පරම්පරාවක් අපි Y generation එක මේ ඉන්ටර්නෙට් එකේ උප්පත්තියත් එක්ක අපි බිහිුනේ ඒ නිසා අපේ පරම්පරාවත් එක්ක මේ රජයට සෙල්ලම් කරන්න බෑ වගේම මේ පරම්පරාවේ අයිතිකාරයෝ වෙන ඔයාලටත් මං කියන්නේ විසිවන ව්‍යවස්ථා සංශෝධනයේ PDF එක අරගෙන කියවන්න විසිවන ව්‍යවස්ථා සංශෝධනයේ මේ රටට අවශ්‍යද කියලා බලන්න අපේ රටට අවශ්‍ය මොන ව්‍යවස්ථා සංශෝධන කියලා බලන්න මේ රටේ නීතිය මොකද්ද කියලා බලන්න සහ මේ තොණ්ඩුව ඔයාලට ඔයාලා බලෙන් දාගත්තු තොණ්ඩුවක් නෙමෙයි 70 වසරක් මුරුල්ලේ මේ රට පාලනය කරපු ටොයි බයි ජෙපි කියන සියලුම පක්ෂ මේකට වග කියන්න සියලුම අපේ පරම්පරාවල් අපිට කලින් හිටපු පරම්පරාවල් වග කියන්න එනිසා මේ තියෙන වේදනාව මේ තියෙන බරපතලකම තේරුම් අරගෙන මේ තොණ්ඩුව ඔයාලගේ බෙල්ලට දාගන්න එක ඔයාලට අයිති වැඩක් එහෙමත් නැත්නම් මේ තොණ්ඩුව මේ පාලකයන්ගේ බෙල්ලට දාන එක ඔයාලට අයිති වැඩක් එන්න එපා බජව් දාන්න එන්න එපා හෝන් ගාලා සින්දු කියලා අරගලේ ප්‍රේමයෙන්ම ජය ගන්න නම් නිර්මාණශීලීත්වයම අතරගම ජය වේවා